ඉතින් ඔයාලා අදත් එකතුලා ඉන්නේ කෝෂි බ්‍රෝ YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ T-spin, Redbubble ඒ වගේම print on demand වලට ගැලපෙන හොඳ T-shirt design එකක් අපි කොහොමද Canva use කරලා හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී step by step හරියටම සම්පූර්ණ design එකක් හදාගන්න විදිහ මම කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාගේ T-shirt design එක හරියට හදාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. प्रिंट ऑन डिमांड क्या अभी टी शर्ट डिजाइन हदान अदाल कंपनी डिजाइन ऐरगना सेल्स टी शर्ट प्रिंट कल सेल करना वाले डिजाइन अदाल मुदल वाले गोल्लो गेवन इतनी मेकि वाले हरम ले वाले दीयन की कीवर्ड्स होगा गेल वाले हरी डिजाइन खदा इधन मेतन गुडक दिन प्रश्न डिजाइन खदा डिजाइन स्किल मेवन एआई टूल्स कैनवागे टूल्स यूज लेम डिजाइन खदागंडे हेकिया तीन ඉතින් අද අපි යූස් කරන්නේ Canva. ඉතින් Canva එකේ ඕගොල්ලන්ට ෆ්‍රී account එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් education account එකක් ගන්න ලංකාවේ account sell කරන අය ඉන්න රුපියල් 500ක් වගේ සුළු මුදලකට ඔයාලට පුළුවන් එහෙම කෙනෙක්ගෙන් උනත් අරගෙන EDU account එකක් හදාගන්න. ඉතින් EDU account එකක් තියෙනකේ වාසිය තමයි ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ design එක හදනකොට කෙලින්ම PNG transparent background එකක් එක්ක ඔයාගේ image එක හදාගන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ෆ්‍රී account එකක් තිබ්බත් ඔයාලට background එක වෙනම remove කරගන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්නම් ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ Canva එකට ඇවිල්ලා ඔයගොල්ලෝ account එක හදාගත්තට පස්සේ ඔයාලට ඕන කරනවා ඔයගොල්ලෝගේ t-shirt එකට ගැලපෙන template එකක් ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන design වලට ඇවිල්ලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් print වල t-shirt කියලා දෙනවා ඉතින් මේ t-shirt වලට එන්න t-shirt වලට ආවහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් t-shirt template මෙතනදී ඔයගොල්ලන්ට මෙතන Canva එකෙන් දීලා දෙනවා ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ වගේ design එක අරගෙන මේක edit කරලා ඔයාගේ අදාළ design එක මේකෙන් ඔයාලා හදා ගන්න එක ඉතින් මේවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා මේවා ගන්නකොට මේවා මේ විදිහටම අරගෙන upload කරන්න එපා මේවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් edit කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයාගේ account එකේ මේ designs remove කරනවා එක වගේ designs තිබ්බොත් ඉතින් මෙතනදී ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන design එකක් තෝරගෙන ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම මෙතනින් create blank කියන එකට යන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ blank canvas එකක් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ canvas එකේ ඔයාලට ඕන design එක හදාගන්න. ඉතින් මෙතන ඔයගොල්ලෝ සාමාන්‍ය background එක කැමති පාටක් දාගන්න පුළුවන්. මම මෙතන ලේසියට දැනට කළු දාගන්නවා. ඉතින් මෙතන black canvas එක ඔයගොල්ලෝ ගත්තට පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලට ඕන කරන design එක හදන්න. ඉතින් අපි මෙතනදී tiger face එකක් හදමු text එකක් දාලා. ඉතින් මෙතනදී ඔයගොල්ලොන්ට alignments වලට ආවහම alignments වල ඔයගොල්ලොන්ට ගොඩක් දේවල් දෙනවා shapes, graphic ඒ වගේම තව ඔයගොල්ලොන්ට එක එක ස්ටිකර් මේ වගේ දේවල් වලට මෙන්න මේ alignments වලින් ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇවිල්ලා ඔයාලට ඕන එක ඔයාලට සර්ච් කරන්න පුළුවන්. ඉතින් අපි මෙතන tiger face කියලා සර්ච් කරමු. ඉතින් tiger face කියලා සර්ච් කරපුවාම ඕගොල්ලොන්ට එනවා graphic, photos, videos මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට ඕන ඒවා. ඉතින් මෙතනින් අපි graphic වලට යන්. graphic වලට ගියාම ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ graphic වලට EDU account එකක් ඇතරනම් මේකේ තියෙන pro images උනත් ඔයාලට use කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මෙතනදී සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ design එකක් ගමු. මෙන්න මේ design එක අරගෙන ඔයාලට පුළුවන් මේක ඕන විදිහට edit කරන්න. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට edit photo ගියාට පස්සේ මේකේ colors ඕනනම් එහා මෙහා කරලා ඔයාලට ඕන විදිහට edit කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කැමති දෙයක් ඔයාලට මේකෙදි හදා ගන්න පුළුවන්. ඉතින් image එකෙත් ඔයගොල්ලන්ට මේ half එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකෙන් මේ image එක මෙන්න මේ ඇදලා මේ face එකේ half එකක් ගේනකම් මේක අයින් කරගන්න. ඉතින් හරිම ලේසි. ඔයාලට කැන්න එකේ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් මේකට අපි text එකක් දාගමු. text එකක් දානකොට සාමාන්‍යයෙන් මෙතන text කියන එකට එන්න තියෙන්නේ. text කියන එක ඇවිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් ඔයගොල්ලන්ට ඕන text එක මෙතන type කරන්න. ඉතින් මේ විදිහට අපි savage කියන එක type කරනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ text එක type කරාට පස්සේ ඔයගොල්ලෝගේ text එකේ color එක ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඔයාලට මෙතෙන්ට කැමති color එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ color එකක් දැනට දාගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් වෙන color එකක් use කරන්න. ඉතින් මේකේ ඔයගොල්ලෝ කැමති color එකක් ඔයාලට use කරලා මේක හදාගන්න හැකියාව දෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඕන විදිහට ඔයාගේ design එක මෙතනින් edit කරගන්න හැකියාව දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ design එකක් හදනකොට පුළුවන් තරම් ලස්සනට simple විදිහට හදාගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඒ design එක කට්ටිය අතරට අරගෙන යන්න. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ text එක මෙතනින් edit කරගන්න. ඉතින් font ගැන කතා කරොත් ඔයගොල්ලෝ මෙතන Canva එකේ font දීලා දෙනවා. ඒ font වලින් ඔයගොල්ලන්ට
කැමති ෆොන්ට් එකක් යූස් කරන්න ඉතින් කැමති ෆොන්ට් එකක් යූස් කරන්න හැකියාව දෙනවා ඉතින් සාමාන්‍යයෙන් මේ වෙනකොට අපේ ඩිසයින් එකේ භාගයක් විතර අපි හදාගෙන ඉවරයි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් තව මේකට දේවල් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් උදාහරණයක් විදිහට අපි මෙතෙන්ද සාමාන්‍යයෙන් කවර් ඩොට්ස් ටිකක් ගදාගමු ඉතින් අපි ඩොට් පැටර්න් කියලා සර්ච් කරපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ පැටර්න් එනවා අපිට පුළුවන් මේ පැටර්න් යූස් කරලා අපිට ඕන කරන විදිහට මේක හදාගන්න ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කැමති පැටර්න් එකක් වලින් යූස් කරන්න පුළුවන් ඉතින් මම දැනට මෙන්න මේ අයක් යූස් කරනවා ඉතින් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේවා යූස් කරලා හදාගන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කැමති විදිහට ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක තියෙන ඒවා හදාගන්න ඉතින් මේ වෙනකොට අපේ ඩිසයින් එක අපි හදාගෙන ඉවරයි. ඉතින් අපිට මේක ඕනනම් තව ටිකක් වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්න ඔයාලට හැකියාව දිනවා. ඉතින් සාමාන්‍ය ලේ එක ඕගොල්ලොන්ට පස්සට දාන්න ඕන නම් ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මෙතන ලේ එකට ගිහිල්ලා මෙන්න මේ දෙක මෙතනින් බෑක්වර්ඩ් කියන එක දාන්න. එතකොට ඕගොල්ලොන්ගේ මේ අදාළ ඩිසයින්ස් ටික ඉස්සරහට එනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි ඕගොල්ලොන්ගේ ඩිසයින් එක හදාගන්න ඕනේ. ඩිසයින් එක හදාගත්තට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් මෙතන ෂෙයා වලට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා ඕගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරනකොට ඕගොල්ලෝගේ ෆ්‍රී account එකක් නම් තියෙන්නේ. මෙතන ඕගොල්ලොන්ට බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න බෑ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට education හරි pro account එකක් හරි දෙනවා නම් ඔයාලට මෙතන ටික් එක දාලා ඔයාලට පුළුවන් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතන අපි හිතමු ෆ්‍රී account එකක් නම් තියෙන්නේ. ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් background remove කරන එකක් use කරලා ඒක ඔයගොල්ලෝ Google එකට ඇවිල්ලා background remover කියලා search කරපුවාම ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ sites තියෙනවා. මේ site use කරලා ඕගොල්ලොන්ට පුළුවන් background remover එකට ඕගොල්ලොන්ගේ image එක upload කරලා ඒ හරහා ඕගොල්ලොන්ගේ ඉමේජ් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ලොකු දෙයක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලොන්ගේ ඉමේජ් එක සිලෙක්ට් කරන්න. එතකොට ඕගොල්ලොන්ගේ ඉමේජ් එක මෙතෙන්ට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයාලගේ බෑක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා ඕගොල්ලොන්ට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. ඉතින් මේක ලොකු දෙයක් නැහැ. මේක ලේසි. ඉතින් ඕගොල්ලෝ මෙතන ඩවුන්ලෝඩ් දුන්නාන් පස්සේ ඕගොල්ලොන්ගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ටී-ෂර්ට් ඩිසයින් එක. මේක ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ ඕනම print on demand site එකට මේක අප්ලෝඩ් කරන්න. ඉතින් මේ විදිහට තමයි ඕගොල්ලොන්ට Canva යූස් කරලා ලේසියෙන්ම ඕගොල්ලොන්ගේ ටී-ෂර්ට් ඩිසයින් එක හදාගන්න හැකියාව දෙන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න දෙක මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් ගැටලු තිබ්බනම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් පල්ලෙහෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හම්බ වෙනකම් මම අදට සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.